හරිද? හරි. අර පරිවර්තන කොටස වල මෙන්න ඕන කොටසක් මගේ අතින් හරි බෙන්සීන් වලට එන්න ඕන විශේෂ පරිවර්තන කොටස් තුනක් මට පොඩ්ඩක් අපෙන් සාකච්ඡා කරන්න බැරි වුණා. ඒ කොටසට අදාළ කොටසක් තමයි මේ යන්නේ. හරි. ඊට පස්සේ බාස් පේපර්ස් කොටසත් ආවම වැඩේ හරි. අපි බලමු මේ විශේෂ පරිවර්තන කොටස් තුන මොකද්ද සහ මේකෙන් මොනවද ගන්න දෙන දේවල් ටික කියලා. හරි. හරි. ඒකෙන් තමයි වැඩේ යන්නේ අන්තිම කොටස් තුන. හරි පුතේ මේ කොටසදී පොඩ්ඩක් බෙන්සීන් ආශ්‍රිතව විශේෂ ප්‍රතික්‍රියා කීපයක් තමයි උගන්වන්නේ සාමාන්‍ය මේකේදී පරිවර්තන හතරක් විතර මම විශේෂයෙන් උගන්වනවා බලන්න පුතේ හරි සාමාන්‍යයෙන් මේක පොඩ්ඩක් විශේෂයි මොකද්ද මේකේ විශේෂත්වය ළමයි එකයි මොකද්ද සර් මේකේ විශේෂත්වය බලන්න පුතේ BR ලා 3 දෙනෙක් බෙන්සීන්ට බැඳිලා හැබැයි අපිට සාමාන්‍යයෙන් මෙයා කරගන්න ළමයට මතක් වෙනවා ළමයි කියයි සර් මේ මෙයා ගන්නෙ කොහොමද අපිට මෙහෙම වුණා නම් අපි දැනන් ඉන්නවනේ මෙතන NH2 කොටසක් තිබුණා නම් මෙහෙම ගන්න පුළුවන් හරි සර් අවුලක් නැහැ ඒව ගන්න දන්නවා හැබැයි සර් මේ NH2 කොටස නැතුව කොහොමද ගන්නෙ එතකොට ළමෙක් මට කියයි මේ සර් අපි එහෙනම් මුලින්ම NH2 කොටසත් එක්ක මේ BR ලා 3 දෙනා අරගෙන පස්සේ අයින් කරලා දාමු හරි එහෙනම් මුලින්ම NH2 කොටසක් ගන්න එපයි මෙයාට හරි මම බෙන්සි වැඩේ පටන් ගන්න මේ ගොඩාක් පරිවර්තනයේ දිග වෙන හින්දා මම එකපාරම ගන්නම් හරි නැත්නම් මේ ගොඩක් වෙනවා අපි හිතමු මෙතනට NH2 කොටසක් එක්ක දීලා තිනවා කියලා හරි එතකොට පරිවර්තනයේ ලේසි මම මේ පරිවර්තනයේ NH2 තියෙන විදිහට ගන්නම් හරි වා දන්නවනේ NH2 කෙනෙක් ගන්න බෙන්සීන් කෙනෙක්ගේ හරි මේ විදිහට පටන් ගන්නම් මෙයාගේ පුතේ මෙහෙම අරගෙන හරි NH2 කෙනෙක් ඉන්නවනම් සර් මෙතනට දාන්න පුළුවන් මේ BR ලා 3 දෙනා නම් ගන්න දන්නවා හරි ළමෙක්ගේ BR ලා 3 දෙනා ගන්න දන්නවා මේ මේ ඇනිලින් කෙනෙක් නම් ඉන්නේ සර් මෙතනින් BR ලා 3 දෙනා ඉන්න දන්නවා හරි මේ BR ලා 3 දෙනෙක් ගන්න එපයි හරිනේ ඔන්න ගත්තා 3 දෙනා සර් දැන් මාර සීන් එක මෙතනට BR ලා 3 දෙනා ගන්නම් අපි දාන්නේ කවුද BR 2 equals ඊළඟට මගෙන් අහයි ළමෙක් සර් තව මෙතනින් මොකක්ද අනේ අපිට කරන්න පුළුවන් හරි දැන් ළමෙක්ගේ සර් මේ පරිවර්තනයේ සර් මෙතන NH2 කෑල්ල නැහනේ එතකොට මම කියනවා හරි NH2 කෑල්ල අයින් කරගන්න ඕනේ පුතේ NH2 අයින් කරගන්න නම් ඊට කලින් අපි NH2 කවුරු තැනකට ගෙනියන්න ඕනේ NH2 පුතේ මේ වගේ ඩයිසෝනියම් ක්ලෝරයිඩ් බවට පත් කරගන්න ඕනේ ඊට පස්සේ තමයි පුතේ මෙයාව අපිට අයින් කරන්න පුළුවන් මේක මෑත වකවානුවේ විභාගේ ගොඩාක් කවුරුතෝල අහපු තැනක් හරි ඔක මෑත වකවානුවේ විභාගෙදී ගොඩක් වෙලාවට මෙන්න මේ පියවර ඇහුවා මේ ඩයිසෝනියම් ක්ලෝරයිඩ් කෙනෙක්ගෙන් මේ මේ කොටස ඉවත් කරලා බෙන්සීන් කොටසක් ගන්න කොහොමද පුතේ ඔයා දන්නවා මේ NH2 කොටසකින් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් ගන්න නම් කොහොමද ගන්නේ ඔයා දන්නවා සර් HNO2 දාන්න ඕන 0.5 සෙල්සියස් එහෙම නැත්නම් හෝ NaNO2ත් එක්ක HCl දාන්න ඕනේ ඒක කවුද 0.5 යටතේ හරි ඔන්න කතාව ඊට පස්සේ විභාගෙට යද්දි පුතේ මේ මේ ඩයිසෝනියම් ක්ලෝරයිඩ් ටික ඉවත් කරගන්නේ කොහොමද මෙතන ඉඳලා මෙතනට යද්දි ඉවත් කරගන්න ඕවා කවුද දාන්න ඕනේ H3PO2 දාලා රත් කරන්න ඕනේ මේක සමහර ළමයි වරද්දනවා H3PO4 කියලා පුතේ 4 වෙන්නේ නැහැ 4 ආවොත් විජලක කාරකයක් දාන්න කවුද H3PO2 ට තමයි පුළුවන් හරි මොන මෙන්න මේ කොටස අයින් කරන්න පුළුවන්. ඕක විභාගයට ඇහුවා අවුරුදු 3ක්. හරි. මේ ආසන්න අවුරුද්දෙත් ඇහුවා විභාගයට මේක පුළුවන් කියන්නේ ලකුණක් නිකම්ම ගොඩ. හරි. අවුරුද්දේක 500 සාමාන්‍ය ලකුණක් නිකම්ම ගන්න පුළුවන් මේ ගැන්න දරන්නේ කියනවා. හරි. හරි. සර් එතකොට මේ මෙතන BR ලා 3 දෙනෙක් බැඳලා ඉන්නවා සර් විභාගයට අපිට මෙහෙම එක්කෙනෙක් දුන්නොත් මේව තමයි ළමයිට බැරි හරි මෙතනට D ලා 3 දෙනෙක් ගන්නෙ කොහොමද හරි ඕවනේ බැරි මේ පීවරකට යන්නේ මට මාර පිළිවෙලක් තියෙනවා හරි මෙතනට ආපු එක්කෙනෙක්ට මෙතනට යන එක සෑහෙන්න අමාරුවක් නෑ හරි ළමයි කියයි සර් මේ අපි පොඩි වැඩක් ගන්න ඕනේ මං අහන මොකද්ද උදේ මේ වගේ ග්‍රීන් ආට් ප්‍රතිකාරකයකට ඕන දැන් මතක් වෙනවා ළමයිට හරි මේ වගේ ග්‍රීන් ආට් ප්‍රතිකාරකයකට මං නිකන් දඩරින දාගන්න ලේසි වෙන්න මට මේකට පුතේ D2O දැම්මනම් මොකද්ද වෙන්නේ හරි D2O දැම්මනම් මොකද්ද වෙන්නේ මේ D2O දැම්මනම් පුතේ D ගේ කැලේ දෙකක් තියෙනවා OD කැලලකුයි D- කැලලකුයි හරි sorry මේ OD- කැලලයි D+ කැලලයි හරි මේ D+ කැලල මෙයත් එක්ක සෙට් වෙනවා මෙයා මෙයත් එක්ක යනවා එතකොට එන්නේ හරි CSD කියන එකෙක් කෙනවා අනිත් ඵලයේ MgBr OD වෙනවා එතකොට සර් ඔක බෙන්සීන් වලල්ල මත තිබ්බනම් කොහොම වෙන්නේ මේ බෙන්සීන් වලල්ල මත ග්‍රීන් RDT නම් මොකද්ද වෙන්නේ ඒ පුතේ කෑලි දෙකකට කඩන්න පුළුවන් මේ බෙන්සීන් මත ග්‍රීන් RDT නම් මේ කුට්ටිය මේ බෙන්සීන්ට ඍණ ගතියකුයි මෙයාට ධන ගතියකුයි තියෙනවා එහෙනම් පුතේ ජල අණුවක් දැම්මනම් මෙතනට D2O අණුවක් දැම්මනම් මොකෝ වෙන්නේ මෙතනින් කැඩෙන්නේ හරි මේ පැත්තට D වෙනවා මේ පැත්තට OD යනවා එයි මෙයා ධන කොටසනේ
මේ කොටසත් එක්ක මෙයා යනවා. එතකොට පුතේ බෙන්සීන් වලල්ලට මොකක් කරගන්න පුළුවන්? D එකක් හදාගන්න පුළුවන්. ඔන්න දැන් ළමයිට මතක් වෙනවා හරිනේ සර් බෙන්සීන් වලල්ලට D එකක් බඳ ගන්න තියෙන්නේ ග්‍රීනාඩ් කෙනෙක් හදාගෙන ඒක D2O දාලා මොනව කරන්නේ? ජල විච්ඡේදනය කරනවා. ආ එහෙනම් ඉතින් දැන් දන්නවා ළමයි මේක හදන්නේ කොහොම ඉමේ? ළමෙක් කියනවා සර් බෙන්සීන් වලල්ලට D ගන්න හරමනම්. ඉතින් සර් අපි මීට අන්තිමට කලින් පියවර හිතනවා. මීට කලින් පියවරේ ඉන්නේ මේ මීට කලින් පියවරේ නම් සර් මේ විදියට බෙන්සීන් වලල්ලට බැඳුණු හරි ග්‍රීනාඩ්ලා 3 දෙනෙක් ඉන්නේ නැති කියලා මං හිතනවා. හරි මං එහෙම හිතනවා. මේකට සර් ඊට පස්සේ D2O DCL දැම්ම ගමන් මොකද වෙන්නේ? මේ හැම තැනකටම Dලා බැඳෙනවා. අපි සර් මීට කලින් පියවරේ කවුද ඉන්නවද? පුතේ ග්‍රීනාඩ් ගන්න නම් ඊට කලින් පියවරේ කවුද ඉන්නවනේ? ඊට කලින් පියවරේ මේ තැන් තුනේ කවුද ඉන්නවනේ? BR ලා හරි ක්ලෝරින් ලා හරි. මෙයාට මොනවද දැම්මොත් ග්‍රීනාඩ් ගන්න පුළුවන්? මැග්නීසියම් එක වියලීතර. ආ දැන් අවුලක් නැහැනේ සර් මේ. දැන් බලන්නකෝ මේ මේ BR ලා තුන් දෙනා ගන්න එක මේ පරිවර්තන කෑල්ල නෙමේ. මෙතන මේ පරිවර්තන කෑල්ල තා පොඩ්ඩක් වැඩි කරලා තමයි මෙතනට ගිහිල්ලා තියෙන්නේ. විභාගෙට එන්නේ ওই වගේ එකක්. මෙයාට චුට්ටක් ඩිවලොප් වෙලා. හරි. එතකොට සර් මෙයාගෙන් මෙයා ගන්න විදිහ නම් අපි දන්නවද? කොහොමද ගන්නෙ? හරි. මෙයාගෙන් මෙයා ගන්න පුළුවන් මේ මුලින්ම ගත්තා තැන් තුනකටම සර් BR මෙයා දාලා හරි තැන් තුනටම BR ගත්තා. ඊට පස්සේ සර් මෙයාට ඩයිසෝනියම් ක්ලෝරයිඩ් හදාගත්තා. මේ ඩයිසෝනියම් ක්ලෝරයිඩ් හදාගත්තා. හරි මේ තැන් වලට BR තියෙනවා. ඊට පස්සේ ওই ඩයිසෝනියම් ක්ලෝරයිඩ් වලින් අපිට මෙයාව ගන්න පුළුවන්. හරි මේ ටිකම තමයි මේ මේකම තමයි මෙතන තියෙන්නේ. හරි මේ ටිකම තමයි විශේෂයෙන් ආව පුතේ මේ මේ ටික හදලා ඉවර වුණාම ඒ කියන්නේ මේ කොටස ඉවර වුණාම D එකක් ගන්න අපි විශේෂයෙන් මොකද කරේ? මේකට ග්‍රීනාඩ් දැම්මම ග්‍රීනාඩ් අදාගෙන ජල විච්ඡේදනය කරාම අපිට D ලා 3 දෙනෙක් ගන්න පුළුවන් වුණා. මේක සෑහෙන්න විභාගෙට වැදගත් ගොඩ යන්න තියෙන සෑහෙන්න හොඳ තැනක්. සිහි කල්පනාවෙන් වැඩේ කරගත්තොත් ගේමක්ම නැහැ මේ. බෙන්සීන් කෙනෙක්ට D ලා වැදෙන්න ඊට කලින් ග්‍රීනාඩ් කෙනෙක් ඉන්නෝ. ග්‍රීනාඩ් ගන්න ඊට කලින් BR ලා ඉන්නෝ. සර් ඉතින් මේ ටික අපි කලින් හදාගත්තනේ. මෙතනින් මෙයාට ගිය විදිය. හරි පිළිවෙලකට යන්නේ පුතේ වැඩි. හරි. හරි. ඊළඟ කතාව. හරි. ඊළඟ පරිවර්තන දෙන්න බලමු. හරි පුතේ. ඊළඟ පරිවර්තනය. හරි. පුතේ අර පරිවර්තනයේටම පොඩි පොඩි වෙනස්කම් දෙකක් කරපු පරිවර්තන දෙකක් තමයි මේ තියෙන්නේ. මේවා විභාගයට එන්න පුළුවන් මේ විදිහ ආපොත් ඕන එකක් කොට දා ගන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. සර් මාර සීන් එක මේ කලින් වගේම උපකල්පනය කරනවා සර්. මේ BR ලා 3 දෙනෙක් නම් ඉන්නවා. තව මෙතනටත් අලුතෙන් BR කෙනෙක් ඇවිල්ලා. ළමෙක් මට කියනවා සර් මේ අපි BR ලා 3 දෙනා අරන් ඉමු ඉස්සෙල්ලා. ඊට පස්සේ බලමු මෙතනට BR එකක් කොහමද ගන්නෙ. හරි ලේසි පුතේ. ඔයා දන්නවා මේ BR ලා 3 දෙනා ගන්න විදිය නම් දන්නවා සර් මේ ඇනිලීන් කෙනෙක් ඉන්න තැනට BR ලා 3 දෙනා නම් ගන්න පුළුවන් විදිය දන්නවා. හරි BR ලා 3 දෙනා මේ BR ලා 3 දෙනා ගන්න පුළුවන් පුතේ මෙතනට BR 2 A + එකතු කරාම. ඊළඟ කතාව. මෙතන ඉඳලා මෙතනට යද්දී සර් මේ NH2 කොටස වෙනුවට BR එකක් ගන්න වෙලා තියෙන්නේ. දැන් තමයි කතාව අවුල් වෙන්නේ. පුතේ හොඳට මතක තියාගන්න ඔය BR එකක් හරි CL එකක් හරි මොන මගුලක් හරි තිබුණොත් අපිට ගන්න පුළුවන් ලේසිම ක්‍රමය. ඔයා දන්නවා මං කලින් ඉගැන්නුවා මේ ප්‍රතික්‍රියාව. හරි මෙතනට BR මෙයක් BR මෙයක් BR. සර් මෙතනට ඩයිසෝනියම් ක්ලෝරයිඩ් කෙනෙක් ගත්තනම් ඔයා දන්නවා මේ පුතේ මේ ඩයිසෝනියම් ක්ලෝරයිඩ් කෙනෙක්ට මං කලිනුත් ඉගැන්නෝනේ මේකේ. හරි ඩයිසෝනියම් ක්ලෝරයිඩ් කෙනෙකුට CuBr HBr දැම්මනම් මොකෝ වෙන්නේ පුතේ? මේ ඩයිසෝනියම් ක්ලෝරයිඩ් වෙනුවට මෙතනට Br එකක් එනවා. CuCl එක්ක සර් HCl දැම්මනම් මේ මෙතනට මොකක්ද වෙන්නේ? Cl එකක් එනවා. හරි මෙතනට Ki + එකතු කරා නම් මෙතනට කවුද වෙන්නේ? අයඩින් කෙනෙක් එනවා. ඔය කතාවනේ එන්නේ. හරි එහෙනම් මෙතනට කවුද දාන්න ඕනේ පුතේ? මේ CuBr HBr දැම්මනම් මේ කොටස වෙනුවට අලුතෙන් අපිට Br කොටසක් ගන්න පුළුවන්. එහෙනම් හරි එහෙනම් මොනවයි අපි දැනගන්න ඕන? හරි මේ මොනවයි අපි දැනගන්න ඕන? මෙතනින් ඩයිසෝනියම් ලවණයක් ඇති කරගන්න නම් මේ ඩයිසෝනියම් ලවණයක් ඇති කරගන්න නම් මෙතනට NaNO2HCl දාන්න ඕන 0.5 සෙල්සියස් වල. එහෙම නැත්නම් හෝ අපිට දාන්න පුළුවන් HNO2 0.5 සෙල්සියස් වල.
इलाटते मेकदी बीआर गे डोनियम क्लोरइड बीआर गुलवा सी यू बी आर मनो एच बी आर अरे मेके सी यू बी आर एच बी आर मे डोनियम क्लोरइड मित्र मनोगा बी आर मन विभाग ओन गाण गोड़दागंडलवंतना अरे सर टेन्न बी आर रावण बड़ूहरी मेतंटे एनिलीन कनेक्ट बी आर टू एक्वस इतकोट सर अपीट मेतंट डोनियम लवण करगत ओण मेतंटे बी आर गांडपूलता क्लोरीन गांडपूलता अयडीन गांडपूलता मुकुत्म दाणपूल अरे मुकुत्म दिखापूल एच वी पी ओ टू दाणराना सर मेतन मेक ना सहन धरण मे टेन्ट बी आर गिधि अभी दंड सर मार सीन की मे එක තැනකට බී ආර් ගන්න තියෙන්නේ දැන් ළමයි කොළුවෙන් කල්පනා කරනවා සර් අපිට තව මේ ගාන්නේ දීලා තියෙන වාට අමතරව පුතේ ප්‍රතික්‍රියාවට පාවිච්චි කරන්න කියලා මේ විදියට අම්ල ක්ලෝරයිඩ් මේ දෙන්න පාවිච්චි කරලා මෙයා හදන්න කියලා තියෙන්නේ හරි එතකොට ළමයි කොළුවෙන් කල්පනා කරනවා සර් ඇනිලීන් ගත්තොත් තැන් තුනකටම බී ආර් බැඳෙනවා මේ විදියම තමයි කරන්න තියෙන්නේ මේ එක තැනකට බී ආර් එකක් අරගෙන මේ දෙන්න නැතුව එක තැනකට බී ආර් එකක් අරගත්තොත් අපිට ඩයිසෝනියම් ක්ලෝරයිඩ් එකක් හදලා මේ ඔයා හිතන්නකෝ දැන් මොන එක තැනකට බී ආර් බැඳලා කියලා මෙයාතුත් නැහැ කියලා හිතන්න. හරි මේ පරිවර්තනය නෙමෙයි අරකට හිතන්න පුරුදු කරන හැටි. පුතේ මේ දෙන්නම නැහැ. දැන් මෙයාතුයි විතරක් හිටියනම් අපිට මෙන්න මෙයාව ගන්න පුළුවන් නේ. අන්න. සර් මෙයාතුයි හිටියනම් මේකට CUBR HBR දාලා අපිට අරය ගන්න දිබ්බා. එහෙනම් අපි මීට කලින් මෙහෙම එකක් හදාගෙන ඉන්නපයි සර් මෙයාතුත් නැහැ කියලා දැන් මෙයාතුත් නැහැ අපිට මෙහෙම එක්කෙනෙක් හදාගන්න පුළුවන් වුණොත් මෙන්න මේ පියවරවල් ටික අපිට කරගන්න පුළුවන් නේ ඇනිලීන් කෙනෙක්ට එක BR එකක් සම්බන්ධ කරගෙන එතනින් ඩයිසෝනියම් ලවණේ අරගෙන එතනින් අපිට මේ පරිවර්තනය කරගෙන යන්න පුළුවන් ඔන්න පොටක් පෑදුනා හරි මේක දන්න කෙනාට ගොඩ දාගන්න පොටක් පෑදුනා මේ හිතන්නනේ පුරුදු කරන්නේ හරි මේ සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය අමාරුයි කියලා කියන්නේ හරි සෑහෙන්න අමාරුයි ඇත්ත කතාව අමාරුයි කියන්නේ හිතන්නම පුරුදු කරන්න එපා මේකෙන් මේක හිතන්න හරි මේක එක දෙකයි කියන වගේ නෙමෙයි සෑහෙන්න අමාරු වැඩක් හරි ඔවා වැඩේ පුරුදු වෙන්නයි තියෙන්නේ හරි ටික දවසක් යද්දි ඔයාට වැඩේ පුරුදු වෙනවා මේ මෙයා මෙහිම ඉද්දි සර් මේ අහන්නකෝ එක BR කෙනෙක් ගන්න නම් ඉස්සෙල්ලා BR කෙනෙක් බඳන් ඉන්න ඕනේ ඊට පස්සේ ඩයිසෝනියම් ලවණය ගත්තා ඒකට CUBR HBR දැම්ම බඩු හරි ඒ කියන්නේ අට පියවර වල ටික හරි අපි ට්‍රයි එකක් දීලා මෙන්න මෙතනට ගන්නයි බලන්න ඕනේ සර් NH2 කෙනෙක්ට 1BR කෙනෙක් බැඳ ගන්න සර් මේක නම් ජීවිතේට කරන්න බැරි වැඩක් නෑ අපි කරලා තියෙනවා පුතේ මීට කලින් ඔයාට මතකද මං කිව්වා ඇනිලීන් කෙනෙක්ට 1BR එකක් හදා ගන්න ඕන නම් අපි ඊට කලින් මොකද්ද කරන්නේ මෙන්න මේ ඇනිලීන්ගේ පුතේ සැර බාල කර ගන්න ඕන සැර බාල කරගන්නේ කොහොමද සර් හරි මේ ඇනිලීන් වලට හරි මේ ඇනිලීන් වලට සැර බාල කරන්න ඇමෝනි මෙවේ අම්ල ක්ලෝරයිඩ් එකක් ගෙනල්ලා දානවා සර් මේ දාලා හැදෙන පළ දැන් ආයි පාරක් මන් ලියන්නේ දැන් මේක හතර පහ පාරක්ම ලියුවා හරි ගොඩ දා ගන්න පුළුවන් වාට සර් මොකද්ද වෙන්නේ උන අන්තිම පාරටත් හරි මගේ ඇටි එමය හරි සාමාන්‍යයෙන් කාටවත් අන්තිම මොහොත වෙනකන් වැඩි අතාරින්න ඉඩ දෙන්නේ නැහැ හරි හරි වාහන්න හරි මේ කතාවක් මෙයා මේ තියෙන එච් එකයි පුතේ මේ තියෙන CL එකයි අයින් වෙලා ගියාම තමයි මෙයා ඇති වෙන්නේ ඔන්න අන්තිම කතාව අන්තිම පාරට එතකොට හරි ආයි මේ වගේ විභාගයකට ගියාම පේන්න ඕන දැන් හරි දැන් 3-4 පාරක්ම ලියලා තියෙන්නේ මේ වගේ ඵලයක් එනවා මෙයා පුතේ ප්‍රබල සක්‍රියකාරකයක් වුණාට මෙයා මධ්‍යස්ත ඩයල් එකක් හරි මෙයා සාමාන්‍යයෙන් මහ ලොකු අමාරු කෙනෙක් නෙවෙයි මධ්‍යස්ත කෙනෙක් සර් මේ මධ්‍යස්ත ප්‍රබල කෙනාට බ්‍රෝමිනීකරණය කරාම තැන් තුනට බැඳුනට මේ මධ්‍යස්ත කෙනාට මේව කරාම සර් මේ මධ්‍යස්ත කෙනාට මේව කරාම හරි මධ්‍යස්ත කෙනාට මේව කරාම බ්‍රෝමිනීකරණය කරාම එක්ක මෙතනට හරි එහෙම නැත්නම් පුතේ මෙතනට හරි එන්නේ එක්ක මේ වගේ ඵලයක් එහෙම නැත්නම් මේ වගේ ඵලයක් අපිට ඕන ඵලය මේකනේ ඒකින්ද අපිට මෙතනට එන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ මේවනම් මේ දෙක වසර ළමෙට්ට වගේ හරි මෙයත් එක්කම හරි මෙයත් එක්කම ඕනනම් පුතේ මේ වගේ ඵලයක් හම්බෙන්නත් පුළුවන් මේක හෝ මේක අපිට වැදගත් කෙනා මේක ඕනේ නෑනේ මේ වෙලාවේදී අපිට මේ ඵලය තමයි ඕන දැන් සර් මේකට මේ මේකෙන් කොහොමද දැන් ඇනිලීන් ගන්නෙ පුතේ මේ සංයෝගයට අපි ජලීය සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම පුතේ මේක මෙතනින් දෙකට කැඩිලා යනවා දෙකට කැඩිලා මේ කුට්ටිය අයින් වෙලා යනවා එතකොට අපිට මෙන්න මේ ඇනිලීන්ට බැඳුණු තනි BR එකක් ගන්න පුළුවන් මේක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ
අර මේක මතක තියෙනවා නම් ඉතින් විභාගයේ ඕන දෙයක් කරගන්න පුළුවන් ඇනිලීන්ට බැඳුණු එක BR එකක් ඔය විදියට අපිට ගන්න පුළුවන් එතකොට සර් මේකට දැම්මේ කවුද මේකට මුකුත් ඕනේ මේ අම්ල ක්ලෝරයිඩ් විතරක් දැම්මා සර් මේ මෙතනට මොකක්ද වෙලා තියෙන්නේ මේ මෙතනට BR එකක් සෙට් වුණා එහෙනම් නිකම් බෑ BR2 ත් එක්ක FeBr3 එතකොට සර් මේ කොටසෙන් මෙයාව ගන්න නම් අපි ජලීය සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කර සර් මේ මෙතනින් දැන් කොහොම මේ වැඩේ යන්නේ මේ මෙතනින් යන වැඩේ දන්නවා මේ එක BR එකක් බැඳුනහම මෙයාට ගියා එතනින් මෙයාව ගත්තා මේ ලේසියනේ ඊට පස්සේ සර් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් එක ගත්තා හරි BR එකත් එක්ක ඊට පස්සේ මේ ඩයිසෝනියම් ක්ලෝරයිඩ් අරන් අපිට කෙලින්ම මෙයා මේ කුට්ටිය BR කරන්න පුළුවන් කවුරුද ආලයි CuBr HBr සර් මෙයා ඩයිසෝනියම් ක්ලෝරයිඩ් කරන්න HNO2 දානවා බිඳුව පහ උෂ්ණත්වයේ හරි විභාගයට ගොඩ යන්න තියෙනවා නම් පුතේ මේවා තමයි ලේසිම විදි හරි එකක් දිහා බලලා අනිත් ඒවා ඔක්කොම ගොඩ දාලා දෙනවා බලන්න මේ වගේ එකක් ආවම ළමයිට බෑ කියලා නේ කියන්නේ ඔන්න ඒ වගේ ඕන පරිවර්තනයක් આવොත් හදන විදිය කෙස් ගන්න කියලා දීලා ඉතින් හරි හරි ඔතනින් පුරුදු වෙන්න අපි යන් අන්තිම කොටස පාස් පේපර්ස් ටික හරි අන්තිම කොටස යම් පාස් පේපර්ස්